අයිබෝවන් යාළුවනේ. කුමාර සංගක්කාර ලෝකේ බිහිවුණු අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. අති විශිෂ්ට ක්‍රීඩකයෙක් බිහිවන්නට අප දන්නා තරමින් ඔහුගේ කැපවීම උනන්දුවඒ වගේම ක්‍රීඩාවට ඇති ලැදියාව රටට ඇති කැපවීම රට වෙනුවෙන් ක්‍රීඩාකිරීම හුවාදක්හන්න පුළුවන්. ඉතින් මේ සියල්ලටම වඩා කුමාර සංගක්කාර බෙස් බැස්මන් වුනේ. ලෝක කුසලානයේදී කුමාර සංගකාර හොඳින් ක්‍රීඩා කරේ ජීසස් නිසයි එහමත්නත්තම් ජේ සුතුමන් නිසයි හමත්නත්තම් යහාලි කරපු ඒ උතුම් ප්‍රාර්ථනාව ඒ ආයාචනාව නිසයි කියලා ඇය බෝන්ගේ නමති ක්‍රස්තියාානි නිකායේ ප්‍රචාර වැඩසටහනකට එකතුවෙමින් ප්‍රකාශයන් නිකුත් කරනවා. ඉතින් මේ වෙද්දි සමාජ මාජජාලා පුරාවට බෝන්නගේෙන් ක්‍රිස්තියානි නිකාය වගේම යහාලි මේ විදිහට ප්‍රේකරලා කුමාරව හොඳ ක්‍රිකට් ක්‍රීඩකය කරපු එක ගැන පතුරු ජනකං අපේ ඇය කමෙන්දානවා. ඉතිං බෝන්නගේෙන් කෑන්නෙ ක්‍රස්තියානි කල්ලියක් වගේම බෙවැනි ක්‍රිස්තියානි නිකායන් ගොඩක්. අපේ රටේවාගේම ලෝකෙ පුරාම ප්‍රචාරය වෙනවා. හැබැයි අපේ රටේ තියෙන පොඩි ප්‍රශ්ණයක් තමයි පහුගේ කාලේ පුරාවට මේ ක්‍රිස්තියානිින් නිකාය ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළට රිංගලා පාලක මණ්ඩලේ ඇතුළට ඇවිල්ලා මේ ක්‍රිස්්තියාානි කණ්ඩායමින් පිට අයට ලංකාව තුළේ ක්‍රිකට්ටම් එකේ තැනකොත් නැතිකරපු එක. මේ ගැන වීඩියෝ අපි මීට කලින් සමාධ මාජ ජාලයට වගේම YouTubeුටු නාලිකාවටත් එකතු කරලා තියෙනවා. තම කැමති ආගමක් තමන් කැමති විදිහට අදහනයක එකක් කෙනාගේ පුද්ජලිකත්වය වගේම ඒ ඇයගේ කැමැත්ත. ඉතින් ඇය විශ්වාස කරණාගමට අනුව ස්කුමාර සංගකාර ශතකයක් ගහන්නේ ටෙන් ලෝකකුසලානය ලංකාවට දිනා දෙන්නේ ඇගේ බල්ලා සනීප වෙන්නේ මේ හැම දෙයම්ම ඇය කරපු ප්‍රේ නිසයි. හෙමන්න තම් ජේස්තුමාට ඇය කරපු ආයාචනා නිසයි. ඉතින් ඒෙ කිසිම වැරද්ද කපිද් දකින්න නැහැ. ඒ ඇකෙ කැමැත්ත. හැබැයි මෙවැනි ප්‍රසිද්ධ ක්‍රීඩකයන්ගේ බිරිින්දෑවරු මේ විදිහට වැඩසටහන්වල්ඩ එකතු කරලා ඒවාත් ප්‍රචාරය කිරීම තුළින් ආගම් ප්‍රචාරය කරන්නන් කරන්නේ වැරදි දෙයක් කියලා ඇතැම් මිට අපිට හිතෙනවා. මොකද කුමාර සංගකාර කියන්නේ ශ්‍රී ලංකාවේ ඉතා විශිෂ්ඨ ක්‍රීඩකයෙක් වගේම මුළු රටම ආගම් බේදයකින් තොරව. ආදරය කරන චරිතයක්. ඉතින් ඔහුගේ බිරිඳ මෙවැනි අදහස් ප්‍රකාශ කිරීම තුළින් ඔහුගේ ප්‍රතිරූපයට වෙන්නේ යම් කිසි කැලලක්. ඉතින් ඥාලුවන්නේ යහාලි තමන් අදහන ආගම ඇදෙහිම අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ප්‍රසිද්ධ පුද්ජලයන්ගේ බිරිඳක් වුණහම මීට වඩා පරිසම්බලා කතා කරන්න ඕනෙ කියන එක නම් අපට හොඳින් පැහැදිි. ඉතින් ඕගොලොන්ගේ අදහස් වීඩුවයට යටින් එකතු කරන්න ඔයාලට සුභදගසාක්.